जेसु पीठाई विश्वीय समिधुकेत सत्य वचनीन पोषणीय करने श्रीलंके की तुनु सन्निवेदिका वबुम टीवी अदत सूदानम कितुलोव सत्य को पौत्वी मसुम कितुनु तत्व आरंभ कराने कितुनु तत्व समगीन माम विलोषनी सचित्री प्रणांतु प्रथम अवधानीय पौत सिरस्तालवेत रत्नपुर पदवी सहोदर तुमला तिदेन कुट देवाचार्यवरम दाने कराई गरु पोलिन पेरेरा पैविदी सूर्य पैविदी दिव्ये हैटवन संवत्सरे पसुकराई लमा क्रियाकारी वीरयो व्यापारे एक दिन वेडमुलुवाक उस्वेटके याव मीसमी दीपावत्वाई ताइलांत बहुद्धेहन वतिकाने समग एति सुहादत्वे पनस्वन सेमरूम सिदुकराई नुम्ब मवगे कुसे पिलिसंद गैनी मतात पेर महोबव तोरागतिमियान देववचने सपत करमीन स्वामीन वहांसे विसीन कैंदवनु लैवू सहोदर तुमाला तिदनेकुट देवाचार्यवरम दानीय किरीम पसुगियदा अविस्सावेल्लेदी सिदुकरनु लैबुवा रत्नपुर पदवी पूजकपुतुन लेस महानुवर अंपिटिय देवसत्तले पुहुनु लबन सहोदर तुमाला तिदनेकुट देवाचार्यवरम दानीय किरीमे दिव्य पूजा यागयक पवत् उवा अविस्सावेल्ले पिहिटि रत्नपुर रदुकुरु निवासन परिश्रय स्थापित कर तिबेन शुदो युसेवास मुनिदुंट कैपकरण लद देवस्थाने मेम देवमी ओप्पुकरनु लबुआ रुवनपुर रदुकुरु अतिउतुम क्लीटस चंद्रसिरी पेरेरा हिमिपाणन्गे प्रधानत्वयेन ओप्पुकल दिविपूजायागे देशना करमिन रदुकुरु हिमिपाणन् प्रकाश कर सिटिये पूजक दिव्य रेक गैनीम असीरु करुणक् बवत् देवियन् वहन्से समग समीप संवादयक् तुलिन् मग पादा गैनीम देवाचार्यवरुन्गे वगकीम बवयि सिय विश्वासे सह कैपवीम पूजक दिव्येट सुदुसुम मग बव पहदिल कल उन्वहन्से වැඩිදුරටත් කියා සිටියේ දේවාචාර්ය දුහරේන් පිදුම් ලැබූ ඔබ සියලු දෙනාගේ වගකීම දේව ජනතාව අතරට දේව මහිමේ පිළිබඳව සත්‍යය දහම රැකගෙන යාමද බවයි මෙවන විට මේ සම්සේවේදී සිටින දේවාචාර්යතුමන්ලාට සක්‍රමේන්තු දානේ කිරීමේ දිවි පූජාවට පදවිය කරුපිය වරුන් කරු පැවිදි සෝරියන් මෙන්ම දේවාචාර්යවරම් හිමි කරගත් සහෝදරතුමන්ලාගේ පවුලේ අය සමග සදහැවතුන් සුළු පිරිසක් පමණක් සහභාගී වූවා අප ජීවත්ව සිටින ටික කාලයේදී දෙවන් වහන්සේගේ වචනය අසා ඒ අනුව ජීවිතයට මුහුණ දෙන ලෙස බදුල්ල රදුගුරු හිම්පාණන් මහවැලි මාතා සිද්ධාස්ථානයේදී පසුගියදා ප්‍රකාශ කළා. බදුල්ල රදුගුරු පදවියේ දෙහිඅත්ත කණ්ඩිය ලක්පඳුර මහවැලි මාතා සිද්ධාස්ථානයේ වාර්ෂික මංගල්‍ය පැවැත්වුවා. මෙම මංගල්‍ය මහා දිව්‍ය පූජා යාගයට බදුල්ල පදවි රදුගුරු අතිඋතුම් වින්සන් ප්‍රනාන්දු හිමිපාණන් සහභාගී වූ අතර මෙහිදී රදුගුරු හිමිපාණන් දේශනා කරමින් පවසා සිටියේ මරිමවුන් දෙවියන් වහන්සේගේ අනට කීකරු වූවස්සේ අපද දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරමින් ආධ්‍යාත්මිකව අප ජීවිත පෝෂණය කරගත යුතු බවත් දේව මාතාවන්ව අන් අය සමග බෙදාගත යුතු බවයි එමෙන්ම වැඩිදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ නියම කතෝලිකයන් ලෙස දෙවියන් වහන්සේගේ වචනය අනුව ක්‍රියා කිරීමට හැකිනම් යහපත් දේ පමණක් ජීවිතයට පුරුදු කර අයහපත් දේින් ඈත් වීමට උත්සාහ කළ යුතු බවයි මෙම මංගල මහා දිව්‍ය පූජා යාගයේ මිසම් සේවක ගරු හේමන්ත පීරිස් පියතුමාගේ මග පෙන්වීම මත මිසම් ධර්ම සේවා සභාව විසින් සංවිධානය කරනු ලැබුවා සමිදානන් වහන්සේ විසින් ලබා දුන් තලෙන්තු උපයෝගී කර ගනිමින් සමිතු මිදියුන අස්වත්තන්නට සිය ජීවිතය කැප කළ ඩොමිනිකාන පැවිදිනිකායේ ගරු පොලින් පෙරේරා පැවිදි සොහිරිය සිය පැවිදි දිවියේ 60 වන වසර පසුගියදා සමරනු ලැබුවා සිය තුරුණවිය දෙවිඳුන්ට කැප කරමින් දේව කැඳවීමට පිළිතුරු දුන් ඩොමිනිකාන තාපසනිකායේ ගරු පොලින් පෙරේරා පැවිදි සොහිරිය සිය පැවිදි දිවියේ 60 වන වසර පසු කළා ශ්‍රී ලංකාව තුලත් විදේශ රටවල් වලත් සිය මිෂනාරි දූත සේවා අවසන් කළ මෙතුමිය දැනට පණිපිටියේ පැවිදි ආරාමයේ වාසය කරනවා. වත්තල මාබෝල ප්‍රදේශයේ ජීවත් වූ බැතිබර කතෝලික යුවලක් වූ ඇල්ෆ්‍රඩ් පෙරේරා සහ විවියන් පෙරේරා යන යුවලට දාව දරුවන් 8 දිනක උපත ලැබුවා. මෙම දරුවන්ගෙන් පසුවන දරුවා ලෙස පොලින් පෙරේරා නම් දැරිය මෙලව එළිය දුටුවා. නායක කන්ද යහපත් එනේරා කන්‍යාරාමේ අධ්‍යාපනයේ ලද පොලින් සිසුවිය පාසල් අධ්‍යාපනයෙන් පසු එම විදුහලේ කුරුවරියක් ලෙස සේවය කළා. මීසමේ මරියා හමුදාවේ ආරම්භක සමාජිකාවක් වන ඇය වර්ෂ 1960 දී ඩොමිනිකාන තාපසනිකායෙන් සිය පැවිදි දිවිය ආරම්භ කළ අතර වර්ෂ 1962 දී වේදභාර පුරුදු ලබා දුන්නා. අනතුරුව මිෂනාරි සේවය සඳහා පාකිස්තානයේ බලා ගිය මෙතුමිය වර්ෂ 1972 නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර ගුරුවරියක් සහ විදුහල්පතිනියක් ලෙස සිය දූත කාර්ය සිදු කළා.
පන්නිපිටිය ක්‍රිස්තුරාජ විදුහලේ පැවැත්ම සාර්ථක කර ගැනීමේදී විශාල කාර්යයක් සිදු කළ මෙතුමිය ඒ සඳහා දේව සේවක අතිඋතුම් තෝමස් කාදලන කුරේ හිමිපරන්ගේ ඇරයුමෙන් මීසම් සේවක පියතුමා හා එක්ව සිදු කළ සේවාව මෙහිදී අගය කළ යුතුයි. අගරතුකුරු පදවියේ පන්නිපිටිය මතුගම හොරණ අතුරුකිරිය ගල් පදවියේ වැලිකම සහ මන්නාරම පදවියේ පැවිදි ආරාමය තුල සිදු කළ අධ්‍යාපනීය මෙන්ම දූත කාර්ය විශේෂයි. පිලිපීනයේ ඩොමිනිකාන පැවිදි සංඝයේ ප්‍රථම ප්‍රාදේශාධිපතිනි ලෙසත් ශ්‍රී ලංකාවේ නිකායේ ජ්‍යෙෂ්ඨ පැවිදි සූරිය සමග සහයෝගයෙන් කටයුතු කළ මෙතුමිය පැවිදි ආරාමයේ ඉදිකිරීමේදීද පාසල් සංවර්ධනය කිරීමේදීද දෙස්විදෙස් ධනපතින්ගේ ප්‍රතිලාභ මත එය සිදු කර තිබෙනවා. ස්වාමින් වහන්සේගේ නිර්මල ධම තුල පමණක් යැපෙමින් දේව විශ්වාසයේ කිසිදු දිනක පළුදු කරනුගෙන කටයුතු කිරීම තුල සිය නිකායේ පැවිදි සූරියන් මෙන්ම දේව ජනතාවට ආදර්ශමත් දිවිපෙවතක් මෙතුමිය ගත කර තිබෙනවා. මෙතුමිය සිය මිෂනාරි කටයුතු කිරීමේදී සෙසු ආගමික පූජකතුමන්ලා සමග සංහිඳියාවෙන් කටයුතු කිරීමද විශේෂත්වයක්. දේව ජනතාවට ජේසුස් සමිඳුන් හඳුන්වා දී මේ දූත කාර්ය සාර්ථකව ඉටු කිරීමට සිය ජීවිතය කැප කළ ගරු පොලින් පෙරේරා මොහොතුමියනි. ඔබතුමියට තවත් දිගු කාලයක් සමිඳුන් තුල කාර්ය සිදු කරන්නට ශාරීරික සහ මානසික සුවය අත්වේවායි වබුම් නාලිකාවේ අපි ප්‍රාර්ථනා කරමු. පෙන්තකොස්ත දිනේදී සේනාකුළු ශාලාවේ යාඥා කරමින් සිටි සියලු දෙනාලද ශුද්ධාත්ම වරප්‍රසාදවලින් සහ දීමනාවලින් සෑම කිතුණුවෙකුම පිරිපුන් කිරීම සඳහා ක්‍රිස්තුන් වහන්සේ විසින්ම ස්ථාපිත කළ අභිරුදේ ආලිපන සක්‍රමේන්තුව පසුගියදා නෙඩුන්තිව් දේවස්ථානයේ දරුවන්ට දානය කරනු ලැබුවා. යාපනය රදුගුරු පදවියේ ඩෙල්ෆ් දූපතේ නෙඩුන්තිව්හි ශාන්ත ලෝරන්ස් මුනිදුන්ට කැපකරන ලද දෙව්මැදුරේ දරුවන් 140 දෙනෙකුට අභිරුදි ආලේපන සක්‍රමේන්තුව දානය කරනු ලැබුවා. මෙම දිව්‍ය පූජා යාගයට යාපනය පදවියේ රදුගුරු අතිඋතුම් ජස්ටින් ඥාන් ප්‍රකාශම් හිමිපාණන් සහභාගී වූ අතර මීසම් සේවක ගරු ආරතුරු විමලසේකරන් පියතුමා සහය වූවා. මෙහිදී රදගුරු හිමිපාණන් දේශනා කරමින් ප්‍රකාශ කරනු ලැබුවේ අප සැම දෙනාම එකම දෙවියන් වහන්සේගේ දරුවන් වන බැවින් අප එකිනෙකාගේ වෙනස්කම් ජයගෙන එක්සත් වෙමින් සාන්තුරයන්ගේ ජීවිත ආදර්ශයටගෙන ජීවත් විය යුතු බවයි. මෙය මීසම් සේවක ගරු පියතුමාගේ මග පෙන්වීම මත දහම් ගුරු බවතුන් සහ දරුවන්ගේ දෙමාපියන් විසින් සංවිධානය කරන ලැබුවා. මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා දුන් සහයෝගයට මීසම් සේවක පියතුමා විසින් දිව්‍ය පූජාවේදී ස්තුතිය පුද කරනු ලැබුවා. ඔබගේ සකල ජාතීන් ශ්‍රාවකීන් කරන්න පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න යන දෙව්වදන සිහිපත් කරමින් දිවයිනේ දෙව් සත්තල්වල පූජක පූණුව ලබන සහෝදරතුමන්ලා සිය වේදභාර පොරොන්දු ලබා දී මේ දිව්‍ය පූජා යාගයන් හල්කඳ විල සහ බණ්ඩාර විලදී ඔප්පු කළා. සමිතු මිදි උයනේ සේවය කරන්නට කැප වෙමින් සිස්ටේෂන් නිකායේ සහෝදරතුමන්ලා ලෙස පූජක පුහුණුව ලබන සහෝදරතුමන්ලා දෙදෙනෙකු හට ප්‍රථම වේදභාර පුරන්දු දානය කනු ලැබුවා. උල්හිටියාව ග්‍රාමේ ගරු වියානි සුමිත් සමීර ප්‍රනාන්දු සහ වාතුව ග්‍රාමේ ගරු ජෝෂප් ජුඩ් ප්‍රියශාන් ප්‍රනාන්දු සහෝදරතුමන්ලාට මෙලෙස සක්‍රමේන්තු දානය කනු ලැබුවේ හල්කඳ විල සිස්ටේෂන් නිකායික මූලස්ථාන දෙව්මැදුරේදීය. මෙම දිව්‍ය පූජා යාගයේ ඔප්පු කිරීම සඳහා අගරතුකුරු පදවි සහායක රදුගුරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිම්පාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ දිව්‍ය පූජා යාගයේදී දේශනා කරමින් සහායක රදුගුරු හිම්පාණන් ප්‍රකාශ කළේ ජේසුස් වහන්සේ පැවසුවාක් මෙන් මා ඔබට ප්‍රේම කරන්නාක් මෙන් අන් අයට ඔබ ප්‍රේම කළ යුතු බවත් අන් අය උදෙසා කැපවිය යුතු අතර මෙලොව අප ජීවත්ව සිටින කෙටි කාලය අප වෙතින් සමාජයට මෙහෙවරක් සිදු කළ යුතු බවයි. එමෙන්ම අපගේ දිවිගමනේ සෑම දුක්වේදනාවක්ම නිවා දමන ස්වාමින් වහන්සේ අපගේ සෑම අවශ්‍යතාවයක් සඳහාම ඉදිරිපත්වන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා. මෙම දිව පූජා යාගයට සිස්ටේෂන් නිකායේ ප්‍රාදේශාධිපති අතිගරු බර්නාඩ් ප්‍රබාද් ඉම්බරාජන් පූජා ප්‍රසාදින් වහන්සේ ඇතුළු නිකායේ ගරු පියතුමන්ලාද පූජක සිසුන් සහ සහෝදරතුමන්ලාගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන්ද සහභාගී වූවා. සමිතු ප්‍රේමය මුළුලෝ පුරා පතල කරන්නට කැපවෙමින් නිමල මරිය නිකායේ ආධුනික දෙව්සත්තලේ පුහුණුව ලබන සහෝදරතුමන්ලා 4 දෙනෙකු ප්‍රථම වේදභාර පුරන්දු ලබා ගැනීමේ දිව පූජා යාගය බණ්ඩාරවෙල නිමල මරිය නිකායේ ආධුනික දෙව්සත්තලේදී පැවැත්වුවා. මෙම දිව පූජා යාගයට බදුල්ල පදවි රදුගුරු අතිඋතුම් වින්ස්ටන් ප්‍රනාන්දු හිම්පාණන් සහභාගී වූ අතර මෙයට නිමල මරිය නිකායේ කොළඹ ප්‍රාදේශකයේ ප්‍රාදේශාධිපති
अतिगरु रोशान सिल्वा पूजा प्रसादिन वहन्से निमल मरिय निकाये यापनीय प्रादेशिके प्रादेशाधिपति अतिगरु एउजिन बेनेडिक पूजा प्रसादिन वहन्से सहाय वुवा मेम दिव्य पूजायागे देवसत्थल अदियुरु निमल मरिय निकाये गरु जगत एंथनी पियतुमागे सह गरु रोशान वास पियतुमागे मगपेन्विम मत संविधानीय वु अतर मेयट बदुल्ल पदवी गरु पियवरुंद पैवदि सोयुर्यन्द निमल मरिय निकाये गरु पियतुमनला सह सहोदरतुमनलाद देमापियन्द सहभागी वुवा आध्यात्मिक आकारेन जेसुस वहन्से अपतुलट वैडम किरीमे उतुम्बु सक्रमेंतु अवन दिवसा प्रसाद वहन्से मीसम किहिपेक दरुवांट दानय किरीम पसुगियदा एम मीसम्वल स्थापित कर ऐति देवस्थानवलदी सिदुकला अंपार शुधो इग्नेशियस मुनिदुंड कैपकर ऐति देवस्थाने दरुवन अट दिनकुट दिवसा प्रसाद वहन्से दानय किरीमे दिव्य पूजा यागयक पवत उवा मेम दिव्य पूजा यागय ओप्पु किरीम संधा मीसम सेवक करु रोहन समंत पीतुमा फ्रांसिस्कार निकाय करु वसंत पीतुमा सह गरु एमसी सुमेध पीतुमा सहभागी वतर पीतुमा देशना क्रमिन पावसा सिटी वर्तमान समाज तुल कितुनु दरुवन लेस अन्नायट आदर्शयक वेमिन जीवत युतु बवत जेसुस वहन्से लबागत कितुनु दरुवन तम पौल पसुबिम तुल पवतिन आर्थिक गटलु सह दुष्करतावयन विनुविन याज्ञा करमिन समितुन्गेन सहनय इल्लीम वेदगत वन बवयि मीसम सेवक पेतुमागे मग पेन्वीम मत अंपार सुरदूतिक पैवतियारामये पैवति सूर्यन विसिन दरुवन सूतनम कलातर धामगुरु भवतुन दरुवन के दिमापियन समगेक्व सक्रमेंतु दाने किरीमे दिव्य पूजायागे संविधाने करनु लेबुआ महनूर दिगन वनगत शुदो पावल मुनितुमानगे देवस्थाने दरुदरियन विसिदेनेकुट प्रथम वरट दिव्यसा प्रसाद वहन्से दाने किरीमे दिव्य पूजायागे सह धामपासा शिष्यनायकयिंटद पंतिनायकयिंटद पदक्कम पेलंदवीम सिदुकला मेम दिव्य पूजाव त्रित्व भाषावेन पवत्वीम विशेषत्वयक् मेय विंसेंति पौला सह पौल अपोसलिकाध्यक्ष मीसम सेवक करो क्रिस्टिपोल पीतुमागे प्रधानत्वेन पवत्तु अतर मेहदी पीतुमा देशना क्रमिन पवसा सिटी दिव्यसा प्रसाद वहन्से लबागेनीमेदी क्रिसुन वहन्से अप सित्तुलट ऐतुलत वन निसा उन वहन्सेव आदरेन लबागतियुतु बवत् एमेन्म दिव्यसा प्रसाद वहन्से तुलिन समाव लबागेनीमट दिनपता अपट आराधना करन बवयि मिम दिव्य पूजायागेट पैवति सूर्यन्द धामपसल गुरु भवतुन्द दरुवन्गे दिमापियन्द सहभागी वतर मीसम सेवक पीतुमागे मग पेन्वीम मत धाम गुरु भवतुन विसिन मे संविधाने करनु लबुआ लोकेन एत्व लोके उदेसा मे जीवित हेतुल याज्ञाव मर्तन क्रिया आत्म दमनय तुलिन एतुलांत सुय साम्य सह सतुर देकी मे अरमुन एतिव सिर जीवित स्वामी वहसे वेनुन कैपकिरीम पेरदरीव गरु क्लेट मारी आधुनिक सोयरिय पसुगेदा बंडार वेलदी सिय प्रथम वेद बार पुरंदु लबादुन्ना तापस पैवदी निकायक जीवित पिलिबांदव देनुम सहा अवपूत लेब नियतमानीव सहा परित्यागशीलीव देवि समिदानंट सेवे किरीमे अरमुनिन सिय दिव्य पैवदी तापस निकायक तुल गत किरीमे बलपुरुत्तु एतिव मेतुमिय आधुनिक सोयुरियक लेस पैवदी आरामयट ऐतुलत्वीम सिय अभिप्राय वुवा मीगमुव वेल्लवीदिये शुदो जपमाल देवमाता देवस्थानेदी पैवदी सोयुरियकगे देशनावक ऐसीमेन सिय सित तापस निकायक वेद यमु बेविन मेतुमिय वर्ष 2020 फेब्रुवारी मास 7 दिन भंडारवेल दिलिंदु क्लारा तापसारामयट ऐतुलत् वुवा वसर देखक पैवदी पुहुनुवेन पसु सिय वेदबार पुरुंदु लबागत्ता मेविनुवेन पैवदी आरामे देवस्थानेदी दिव्य पूजावक ओप्पुगलातर ए अवस्थावट निमल मरिय निकाये गरु जगत एंथनी पियतुमा सहभागी वुवा तापस निकाये मूलिक कोंदेसिवलट अनुकूलव मेम दिव्य पूजाव ओप्पुगल अतर मेम अवस्थावट पैवदी आरामे गरु मारी तिरेस प्रधान मौतुमिय ऐतुलु पैवदी सोयुरियन समग पौले अय पमणक् सहभागी वुवा मीगमुव कुडापाडुव ग्रामे जीवत्तु निमल एंथनी प्रणांदु सह निरोशा लक्मालियोलट दाव उपत लैबू दरुवन तिदेनकुगेन युत पौले देवनी सामाजिकाव लेस मेलुव एलियदुटु नताशा प्रबोधिनी प्रणांदु नम देरिय दलुव कोटुव शांत आना विदुहले सिप्सतर हदारा तिबेनवा सिय अध्यापन कटियुतु हमार कर नताशा तरुणिय प्यानन वहन्से तुल तापस जीवितयक गत करमिन सियलु कटियुतु उन वहन्सेट पुदकिरीमे अरमुनिन पैवदी सोयुरियक् वुवा
තම තාරුණ්‍ය ස්වාමින් වහන්සේගේ දිව්‍යයට පුද කර තාපසිකාවක් වශයෙන් උන් වහන්සේට සේවය කිරීම උදෙසා දිලිඳු ක්ලාරා තාපස පැවිදි නිකායට ඇතුළත්ව පැවිදි සොයුරියක් වූ ගරු ක්ලේට් මාරි පැවිදි සොයුරියනි ඔබතුමිය සිය දූත කාර්ය සිදු කිරීමට පියාණන් වහන්සේගේ ආශිර්වාදය සමග ශ්‍රී හස්තේ සේවය ලැබේවායි වබුම් නාලිකාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ ප්‍රාර්ථනාවයි. ළමයින් සතු විවිධ තලෙන්තු ඔවුන් තුළම මියැදී යාමට ඉඩ නොහැර දරුවන් රටට සමාජයට කතෝලික සභාවට පළතායි පිරිසක් කිරීමේ අරමුණින් උස්වැටකේ යාව දිසාවේ දරුවන් ඒකරාශී කර ඔවුන්ගේ තලෙන්තු ඔප්නැක්වීමේ එක් දින වැඩමුළුවක් පසුගියදා උස්වැටකේ යාව දේවස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුවා. දෙවියන් වහන්සේ විසින් අපට ලබා දී තිබෙන උතුම්ම දේවතිල්නිය වන දරුවන් සතු හැකියාවන් ඔවුන්ට හඳුන්වා දෙමින් ඔවුන්ව දිරිගැනීම් සිදු කරනු ලබන ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරයේ විසින් මෙම ළමා පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබුණා. උස්සරකෙයව සාන්ත මරියා දේවස්ථානයේදී ඔප්පු කරන ලද දිව්‍ය පූජාවෙන් අනතුරුව පැවැත්වූ මෙම වැඩමුළුව සඳහා ළමා ක්‍රියාකාරී වීරයෝ ව්‍යාපාරයේ ජාතික අධ්‍යක්ෂක නිබල වරිය නිකායේ ගරු අසංක අරුණපියතුමා පැමිණ සිටියා. 2022 වර්ෂයේ සඳහා එම ව්‍යාපාරයේ තේමාව වන මමයි මගේ පවුලයි මගේ යහළු තාක්ෂණය යටතේ දරුවන් දැනුවත් කිරීම සිදු කළ අතර පොදු ක්‍රියාකාරකම් වලින් බැහැරව කුඩා කණ්ඩායම් වශයෙන්දගෙන දරුවන්ගේ තලෙන්තු හඳුන්වා දෙමින් එම හැකියාවන් ඉදිරිපත් කිරීම මෙහිදී සිදු කළා. බාලයන් තුලින් නවලොවක් ගොඩනැගීමේ පොදු අරමුණ පෙරදරි කරගෙන කටයුතු කරන ළමා ක්‍රියාකාරී ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ ළමයා කේන්ද්‍රීය සාධකයක් වේ. දිනක් පුරා පැවැත්වූ වැඩමුළුව අවසානයේදී ගිනිමෙල අංගයක්ද පැවැත්වූ අතර එම අවස්ථාවේදී දරුවන් විවිධ ප්‍රසංගයක්ද පැවැත්වුවා. මීසම් සේවක ගරු අමිල් ගෝමිස් පියතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ පැවැත්වූ මෙම අවස්ථාව උස්වැටකෙයාව දිසා ශ්‍රී ලංකා ළමා ක්‍රියාකාරී වීරයන්ගේ ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබුවා. ළමයින් සඳහාම වෙන් වූ මෙදින දරුවන් උද්‍යෝගයෙන් යුතුව මීට සහභාගී වූ අතර දෙමාපියන් මේ සඳහා ලබා දුන් සහයෝගයේ විශේෂත්වයක්. ජීවනදායක ආහාරය මමය. මා වෙත පැමිණෙන යමෙක් වේද ඔහුට සාගිනි නොවන්නේය. මා අදහන යමෙක් වේද ඔහුට කිසි කලකත් පිපාසය නොවන්නේය යන දෙව්වදන සිහිපත් කරමින් පසුගියදා දේවස්ථාන කිහිපයක දිව්‍ය ප්‍රසාද මංගල්‍යයන් පවත්වනු ලැබුවා. කඩවත ශුදු අවිල්ලුණු මුරුදුන්ගේ දේවස්ථානයේ දිව්‍ය ප්‍රසාද මංගල උත්සවය පසුගියදා පැවැත්වුවා. මේ වැලිවේරිය ක්‍රිස්තු රාජ විද්‍යාලයේ ආචාර්ය ගරු පැතුම් ඩයස්පීතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර දිවිස ප්‍රසාද ආශිර්වාදය ගරු කැලුම් ඩයස්පීතුමා සිදු කළ අතර මිසම් සේවක ගරු රොහන් ද අල්විස්පීතුමාගේ මග පෙන්වීම මත මිසම් ධර්ම සේවා සභාව විසින් මේ සංවිධානය කරනු ලැබුවා. ගුරුබෙවිල දිසා අංවැල්ල මිසමේ දිවිස ප්‍රසාද මංගල උත්සවය පසුගියදා පැවැත්වුවා. ජනතාව දහමින් පෝෂණය කිරීම සඳහා එදින උදෑසන සිට මිසමේ සියලු දේවස්ථානවල ශුද්ධෝපය පැවැත්වීමෙන් පසු පස්වරුවේදී කළුවක්ගල වික්ෂූප දේවමාතා දේවස්ථානයේදී දේවමය ඔප්පු කිරීමෙන් අනතුරුව දිවි සත්ප්‍රසාද වහන්සේ රැගත් පෙරහර පහත්ගම ශුදු ජුසේ මුරුදුන්ගේ දේවස්ථානයට වැඩම කරනු ලැබුවා. මෙම දිව්‍ය පූජාගේ කුරුබැවිල දිසානායක සහ හංවැල්ල මීසම් සේවක පියතුමා විසින් සංවිධානය කළ අතර සහායක මීසම් සේවක ගරු ශහන් වික්‍රමසිංහ පියතුමා සහ මීසම් ධර්ම සේවා කමිටුව මීට සහාය වූවා. මෙහිදී දිව්‍ය පූජායාගේ ඔප්පු කර සත්ප්‍රසාද වහන්සේගෙන් ජනතාව ආශිර්වාද ගැන්වීම මහනුවර අම්පිටියේ ජාතික දෙව්සත්තලේ අධිවරු ගරු සුරංග ප්‍රනාන්දු පියතුමා විසින් සිදු කරනු ලැබුවා. මෙම අවස්ථාවට තේවාචාර්ය ගරු චාල් සහෝදරතුමා සමග නිරිපොල සහ පහත්ගම පැවිදි ආරාමවල ප්‍රධාන මෞතුමිය ඇතුළු පැවිදි සොයුරියන් සමග මිසම් වාසින විශාල පිරිසක් සහභාගී වූවා. ශුද්ධ ඉග්නේෂස් මුනිදුන්ගේ 500 වන ජන්මදිනයට සමගාමීව ප්‍රකාශයට පත් කළ ඉග්නේෂස් වසර සමාප්තියට පත්කනු ලැබුවා. ජේසුනිකායික පැවිදි සංඝය විසින් ලොව පුරා සියලුම රටවල්වල ස්තුති කිරීමේ දිව්‍ය පූජා පැවැත්වූ අතර සැමරුම් උත්සවද සංවිධානය කර තිබුණා. මේවෙන්වෙන් පැවත්වූ ප්‍රධාන තුතිපදීමේ දේව මෙහය ස්පාඥයේ ලොයලාහි ශුදු ඉග්නේෂියස් මුනිදුන්ට කැපකර ඇති බැසිලිකා සිද්ධස්ථානයේදී පැවැත්වූවා.
මෙම දේවමෙහෙය ඔප්පු කිරීම සඳහා ජේසු නිකායේ අධිශ්‍රේෂ්ඨාධිපති පතිතුම් ආර්ටුරෝ සෝසා හිමිපාණන් පැමිණ සිටි අතර මෙම අවස්ථාවට එරට රදුගුරු හිමිවරුන් ජේසු නිකායේ පියවරුන් සහ පැවිදි සොයිරියන් විශාල පිරිසක් සහභාගී වූවා ශ්‍රී හෘදයට අභිෂේක කිරීමේ 150 වැනි සංවත්සරයේදී සිහිපත් කරමින් ශ්‍රී හදවතට කැපකොට අලුත් කිරීමේ විශේෂ යෙදුම් මෙහෙය පවත්වමින් ඔවුන්ගේ පාරිශුද්ධ ත්‍යාගයන් වෙනුවෙන් මෙම දිව්‍ය යාගයේදී දෙවියන් වහන්සේට ස්තුති කළා මීට සමගාමීව ශ්‍රී ලංකාවේද දිව්‍ය පූජා යාගයක් ඔප්පු කළ අතර මෙම දිව්‍ය පූජාව නැගෙනහිර පළාතේ මඩකලපුව පදවියේ මඩකලපුව ශුද්ධෝ ඉග්නේෂියස් මුනිඳුන්ට කැප කරන ලද දේවස්ථානයේදී පැවැත්වුවා දේවස්ථානයේ 106 වන වාර්ෂික මංගල්‍යයට සමගාමීව ඔප්පු කළ මෙම දේවයාගේ ඔප්පු කිරීම සඳහා ජේසුනිකායේ මඩකලපුව උප ප්‍රාදේශිකයේ ගරු සහයනාදන් පියතුමා පැමිණ සිටියා පැමිණ සිටි ගරු පියතුමන්ලා ගරු පැවිදි සොයිරියන් මෙන්ම විශාල සදහැවතුන් අමතා දේශනා කරමින් ගරු පියතුමා ප්‍රකාශ කර සිටියේ ඉග්නේෂියස් මුනුදුන් සෑම විටම සියලු කාර්යයන් දෙවියන් වහන්සේ හමුවේ තබා කටයුතු කළ බවත් අපත් අපගේ ජීවිත සාර්ථක කර ගැනීමට උන්වහන්සේගේ ආදර්ශයෙන් කටයුතු කරන ලෙසයි ජේසුස් වහන්සේ සමග සහ දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයෙන් යුතු ජීවිතයේ ගොඩනගා ගන්නා ආකාරය ගැන දැනුවත් කිරීම සඳහා පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් ඉලක්ක කර ගනිමින් පසුගියදා මඟුණදී වැඩමුළුවක් පැවැත්වුවා ජේසුස් වහන්සේ සහ උන්වහන්සේ සමග මගේ සම්බන්ධය යන තේමාව යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියුමන් කතෝලික ශිෂ්‍ය සංගමය විසින් පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාල සිසුන් සඳහා තෙදින නිවාසික වැඩමුළුවක් පවත්වනු ලැබුවා. මග්ගුණ ශාන්ත වින්සන් නිවාසයේදී පවත්වනු ලැබූ මෙම වැඩමුළුව සඳහා හරවත් දේශන මාලාවකින් සිසු සිසුවියන් දැනුවත් කිරීම නිමල මරිය නිකායේ ගරු ජෝෂප් ශ්‍රීනාත් පියතුමා සහ ගරු සමීර පෙරේරා පියතුමාද ගරු ඇන්ටන් සහෝදරතුමා විසින් සිදුකරනු ලැබුවා. මෙහිදී සිසු සිසුවියන් ශාන්ත වින්සන් නිවහනේ රැකවරණය ලබන දරුවන් බැලීමටද ඔවුන් සමග ජීවිතය සහ දේව ඇදහිල්ල බෙදා ගැනීමද සිදු වූ අතර එම දරුවන් සඳහා විවිධ වූ පරිත්‍යාගයන් සිදු කරන ලදී. මෙය විශ්වවිද්‍යාල උපාධ්‍ය ගරු රුවන් පෙරේරා පියතුමාගේ මග පෙන්වීමෙන් සංවිධානය වූවා. රටවටා දේවස්ථානවල සිදු වූ මංගල්‍යයන් පිළිබඳ තතු ඔබට කියන දෙව්විමනේ මංගල සිරි විශේෂාංගය දැන් රත්නපුර පදවියේ කෑගල්ල මීසමට අයත් රබුක්කන සාන්ත ඇලෝසියස් ගොන්සාගා මුනිදුන්ගේ දේවස්ථානයේ 114 වන වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වුවා මෙම මංගල්‍ය මහදේව පූජා යාගයේ ඔප්පු කිරීම සඳහා රත්නපුර පදවියේ රදගුරු අතිඋතුම් ක්ලීටස් චන්ද්‍රසිරි පෙරේරා හිමිපාණන් සහභාගී වූ අතර රත්නපුර පදවියේ ධර්මෝපදේශ සේවා අධ්‍යක්ෂ ගරු ජූඩ් අමිල ප්‍රනාන්දු පියතුමාද රත්නපුර පදවියේ තරුණ සේවා අධ්‍යක්ෂ ගරු ඇන්ටන් ශ්‍රියන් ප්‍රනාන්දු පියතුමාද සහය වූවා දිව්‍ය පූජා විධි දේශනා කරමින් රදගුරු හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ රටේ පවතින අර්බුදකාරී වාතාවරණයන් හමුවේ රට උදෙසාද රටේ ජනතාව උදෙසාද දිනපතාම යාඥා කරන ලෙසයි මෙල් මීසම් සේවක ගරු රෙජිනෝල්ඩ් නෝනිස් පියතුමාගේ මග පෙන්වීම මත මීසම් ධර්ම සේවා සභාව විසින් සංවිධානය කරනු ලැබුවා ජාඇල දයලතුර සාන්ත රෝගුස් මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පැවැත්වුවා සන්ධ්‍යා මෙහෙය අග්‍රදගුරු පදවි සහායක රදගුරු අතිඋතුම් ජේඩී ඇන්තනි හිම්පාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර පසුදින මංගල මහා දිව්‍ය පූජා යාගය කොළඹ අග්‍රදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිම්පාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවා පමුඩුකම මීසම් සේවක අතිගරු සාන්ත සාගර හෙට්ටිආරච්චි පූජා ප්‍රසාදින් වහන්සේ සහ හිටපු කතෝලික පාසල් සාමාන්‍ය අධිකාරී අතිගරු අයිවන් පෙරේරා පූජා ප්‍රසාදින් වහන්සේ මෙයට සහය වූවා මෙහිදී දේශනා කරමින් අග්‍රදගුරු හිම්පාණන් ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මනුෂ්‍යා මවා ජීවන හුස්ම දුන්නාසේ දෙවියන් වහන්සේ සෑම මිනිසෙකුටම සැලැස්මක් නිර්මාණය කර ඇති බවයි එමෙන්ම ආත්මార్థකාමී බව සහ නපුරුකම් සෑම විටම ක්‍රිස්තු භක්තිකෙන් සුදුසු නොවන බවත් සෑම අවස්ථාවකදීම දේව කැමැත්තට ඉඩ දී කටයුතු කරන ලෙසයි මෙම දිව්‍ය පූජා යාගයේ දෑලතුර මීසම් සේවක ගරු සුදත් ජයලාල් සිල්වා පියතුමාගේ මග පෙන්වීම මත මීසම් සභාව විසින් සංවිධානය කරනු ලැබුවා මඩකලපු පදවියේ අම්පාර ශුදෝ ඉග්නේෂියස් මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වුවා
शुद्ध इग्नेशियस वसर सीपात करमिन अर्थवत नुआन माला वक्तुलिन आध्यात्मिक व सुदानम किरीम फ्रांसिस कान निकाये गरु सुमेद पियतमागे मूलिकत्वेन सिद्धकुलातर संध्या मेहे मडकल पूपादवी एनेरानन वन अत्युतुम पोन्नय्या जोसफ फिम्पानन्गे प्रधानत्वेन पवत्तुवा पसुदिन मंगल्य महादिव पूजायागे फ्रांसिस्कन तुन्वने निकायक प्रादेशाधिपति अतिगरु रोशान वसंत पियतुमागे प्रधानत्वेन पवत्तु अतर एहिदी देशना करमिन पियतुमा पवसा सिटिये अप सियलुम दे कलियुतु वन्ने देवयन वहन्सेगे महिमे उदेसा बवत् मे लोके अति वस्तुवट वडा स्वर्गीय वस्तु रस किरीमट अप उत्साह कलियुतु बवयि මෙය මේ සම් සේවක ගරු රොහන් සමන්ත පියතුමාගේ මග පින්වීම මත මේ සම් ධර්ම සේවා සභාව විසින් සංවිධානය කළ අතර මෙයට ෆ්‍රැන්සිස් කාණ නිකායික ගරු පියතුමන්ලාද ගරු සහෝදරතුමන්ලාද අම්පාර සුරදූතික පැවිදි ආරාමේ පැවිදි සොයුරියන්ද මේ සම් වාසීන් විශාල පිරිසක්ද සහභාගී වූවා කුඩා පයාගල පරලෝක රාජේශ්වරගේ දේවස්ථානයේ 147 වන වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වුවා සන්ධ්‍යා මෙහෙය සඳහා කොළඹ කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්ෂ සහ ග්‍රාමයේ ප්‍රථම පූජක පුතෙකු වන ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමා සහභාගී වූ අතර පසුදින මංගල්‍ය මහා දිව පූජා යාගයට ග්‍රාමයේ නවක පූජක පුත් සහ පළවා කැලේ මී සම් සහායක ගරු තරිතු දේවශාන් පියතුමාගේ සහභාගීත්වෙන් සිදු වූවා මෙම මංගල්‍යට සමගාමීව රෝගින් සුද්ධෝතයිලින් ආශිර්වාද කිරීම සිදු වූ අතර මෙහෙය අවසානයේ ශාන්ත මරියා ධර්ම දූත ළම සමාජයේ ළමුන් විසින් විවිධ ප්‍රසංගයක් පැවැත්වුවා මෙය මේ සම් සේවක ගරු නිර්මාල් මාලක පියතුමාගේ මග පෙන්වීම මත මේ සම් සභාව විසින් සංවිධානය කනු ලැබුවා අනුරාධපුර පදවියේ හිඟුරක්ගොඩ මීසමේ මින්නිරිය පරලෝක රාජේශ්වරීගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පසුගියදා පැවැත්වුවා මෙම දිව්‍ය පූජා යාගයට නිමල මරිය නිකායේ ගරු ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ගරු පියතුමා දේශනා කරමින් පවසා සිටියේ අපගේ ප්‍රශ්න වේදනාවන් හමුවේ එම ප්‍රශ්න දරා ගැනීමට දේව අම්මාගේ මැතිත්කම් පතා දිනපතා යාඥා කළ යුතු බවත් දේව අම්මා මෙලෙවිදිත් පරලොවේදිත් අප රැක බලා ගන්නා බවයි මෙය මේ සම් සේවක නිමල මරිය නිකායේ ගරු ජූඩ් සපරමාදු පියතුමාගේ මග පෙන්වීම මත මේ සම් සභාව විසින් සංවිධානය කරනු ලැබුවා අනුරාධපුර පදවියේ කලාවැව සඳ ආන දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය පැවැත්වුවා මෙම මංගල මහදිව පූජාව උපකිරීම සඳහා අනුරාධපුර පදවියේ ධර්මදේශක උපදේශක ගරු ඩේමියන් පෙරේරා පියතුමා සහභාගී වූ අතර ගරු පියතුමා දේශනා කරමින් පවසා සිටියේ බහැපත් කම යන ගුණාංගය නිරතුරුවම අප ජීවිත තුළ තිබිය යුතු බවත් සමාජය තුළ ජීවත් වන විට උසස් බව සහ කීර්තිය ලබා ගැනීමේදී බහැපත් කම අනිවාර්යයෙන්ම තිබිය යුතු බවයි මෙල් මේ සම් සේවක ගරු රංජන මහේෂ් සඳුරුවන් පියතුමාගේ මග පෙන්වීම මත පිරිමි මරිය හමුදාව සහ කලාවැව මංගල කමිටුව සංවිධානය කළ අතර කැකිරාව පැවිදි ආරාමේ ගරු පාවුලා පැවිදි සොයුරිය ඇතුළු මේ සම්වාසීන් සහභාගී වූවා මධ්‍යම අමරිකානු රාජ්‍යයක් වන නිකරගුවාවේ මතකල්පා රදගුරු නිවසේ නේවාසිකව සේවය කළ මතකල්පා රදගුරු අතියුතුම් රොලැන්ඩෝ අල්ෆාරිස් හිමිපාණන්ගේ රදගුරු නිවස එරට පොලිසිය විසින් දැනට දෙසතියක කාලයක සිට වටකර තිබෙනවා රට අස්ථාවර කිරීමේ ප්‍රකාශන නිකුත් කිරීම සහ ජනතාව ප්‍රකෝප කිරීමේ චෝදනාවට ලක්ව සිටින මෙතුමන් තහවුරු කිරීමට නොහැකි ස්ථානයකට මේ වන විට රැගෙන ගොස් ඇති බව ආධාරකරුවන් ප්‍රකාශ කර තිබෙනවා මේ සම්බන්ධයෙන් ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් සිය කණගාටුව පළ කර අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට මැදහත් වනු ඇතැයි විශ්වාසය පළ කර තිබෙනවා ඒ සමගින් දැන් අවධානය විදේශ පුවත් වෙත තායිලන්තයේ බෞද්ධ සදැවතුන් සහ වතිකානයේ අතර අන්තර් සහයෝගිතාව ආරම්භ කර මේ වන විට වසර 50ක් සපිරෙනවා මෙම අවස්ථාව සනිටුවන් කරමින් තායිලන්ත බෞද්ධ සදැවතුන් පිරිසක් පසුගියදා වතිකානයට පැමිණ සාන්ත පීතර චතුරාශ්‍රේදී ෆ්‍රැන්සිස් සුදුම් පියාණන් මුණ ගැසුණා තායිලන්තයේ 17 වන උත්තරීතර බෞද්ධ කමිටුව වර්ෂ 1972 දී වතිකානයට පැමිණ එවක සාන්ත සභා මාතාවන්ට නායකත්වය දුන් ස්වර්ගස්ත වී වදාළ අතියුතුම් 6 වන පවුලෝ සුදුතුම් පියාණන් සමග ඇති කරගත් සම්මුතියට මේ වන විට වසර 50ක් සම්පූර්ණ වී තිබෙනවා
මෙම 50 වන සැමරුම සිහිපත් කරමින් තායිලන්ත බෞද්ධයන් පිරිසක් වතිකාන සාන්ත පීතර චතුරස්‍රයට පැමිණ අති උතුම් ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් හමු වූවා. මෙහි තායි නියෝජිත පිරිස හමුවේ අදහස් දක්වමින් සුදුතුම් පියාණන් ප්‍රකාශ කර සිටියේ තායිලන්ත සහ වතිකානය අතර සුන්දර පාලමක් නිර්මාණය කරමින් තායිලන්තයේ රාජකීය විහාරස්ථානයක් වන වට් ෆ්‍රා වෙතු ෆ්‍රොන් විහාරාධිපති අතිපූජ්‍ය සොම්ඩෙට් ෆ්‍රා මහා නිරචන් හිමි සහ හයවන පවුල සුදුතුම් පියාණන් අතර ඇති කරගත් සම්මුතිය මෙවන විට රිදී ජුබිලියතෙක් පැමිණ තිබීම සතුටට කරුණක් බවත් ඒ තුලින් ඇති වූ මිත්‍රත්වය සහ දෙරට අතර වූ සහයෝගය ස්ථාවර වර්ධනය කරගෙන රැගෙන ගොස් පවත්වා ගැනීම සතුටට කරුණක් බවයි. තේරවාදී සහ මහායාන සම්ප්‍රදායට අයත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා 40 දෙනා සහ ගිහි බෞද්ධයන් 65 දෙනෙකුගෙන් සමන්විත මෙම දූත පිරිස අමතා වැඩිදුරටත් ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් කියා සිටියේ එළඹෙන නොවැම්බර් මාස 2 දින ආරම්භ කිරීමට නියමිත දින 7ක ආසියානු සංචාරයේදී ජපානයට යන අතරතුර තායිලන්තයට පැමිණ බැංකොක් ගුවන් හමුදා තොටුපළින් පිටවී යාමට සැලසුම් කර ඇති බවයි. මේ සම්බන්ධව තායිලන්ත කතෝලික සභාව ප්‍රකාශ කර සිටියේ මේ වන විට කිසිදු ආගමික ගැටුමක් මෙම වසර 50 තුළ සිදු නොවූ බවත් ඉදිරියේදී සාමය සමගින් පිරි සහයෝගීතාවයෙන් යුතුව මිත්‍රත්වය සහ ආත්මික බැඳියාවකින් යුතු වටපිටාවක් ගොඩනැගීමට කටයුතු කරන බවයි. අගරතුගුරු පදවී දේව සේවාවන් සඳහා එක්වන පූජක පුතුන් 11 දෙනෙකුට පුදතුරු වරම් දානී කිරීමේ දේව මෙහෙය එළඹෙන 10 වනදා උදැසන 9ට කොළඹ කොටහෙන සාන්ත ලුසිය ආසන දෙව්මෙතුරේදී පැවැත්වීමට නියමිතයි. මෙම දිව්‍ය පූජා යාගයේ ඔප්පු කරනු ලබන්නේ කොළඹ අගරතුගුරු අතිඋතුම් මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින්. අපගේ කිතුනුපත් විකාශය මින්නිමාවට පත්වෙනවා. ඔබගේ දේවස්ථානයේ දේවස්ථානයට අනුබන්ධිත ආයතනයේ හෝ දහම් පාසලේ මෙවැනි පුවත් ඇත්නම් මීසම් සේවක පියතුමාගේ හෝ ආයතන අධ්‍යක්ෂක පියතුමාගේ අනුමැතිය ඇතිව news@verbumtv.com යන අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. වැඩි විස්තර සඳහා 0111 43343463ට අමතන්න. අප මේ ගෙවන්නේ දුෂ්කර කාලයක්. වර්බුම් රූපවාහිනිය නාලිකාවක් ලෙස අපත් ඒ අභියෝගවලට මුහුණ පා සිටිමු. සමිතු මෙහෙවරේ යෙදෙන අප සමග ඔබත් එක්ව අත්වල් බඳිමින් ඉදිරියට ගමන් ගන්නට අප ඔබටත් ඇරයුම් කරමු. සද්දිනකින් නැවත හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක්. ජෙස් පීටයි.